ඔහු ඇත්තරම කලින් කිව්වාගේ දුෂ්මන්ත අපිට ඉන්ජර්ඩුනා මුලින්ම අද තරගේ ක්‍රීඩා කරන්නත් බැරුණා ඔහුට. ඒවගේම නුවන් ප්‍රදීප්සායි සුරුද්ධන මට නායකෙක් විදිහට මට එයාලගේ මීට වැඩිය දෙයක් ඉල්ලන්න සහ බලාපොරොත්තු වෙන්න බෑ. මොකද අපි හැමෝම දන්නා මේ ටූර්නමන්ට් එක කොච්චර ෆාස්ට්ද කියලා සහ මේ ගේම් එක කොච්චර ෆාස්ට්ද කියලා. මම හිතන්නේ මේ ටූර්නමන්ට් එක අපි තරඟ තුනක් ක්‍රීඩා අන්තිම තරඟ මේ තරඟයට පෙර තරඟ තුනක් ක්‍රීඩා කරා එක දිගට දවස් තුනක් ඩේ තරඟයකුත් එක්ක. මම හිතන්නේ ඒ තුන් දෙනා ඒ දෙන්නා මැත් තුනම ක්‍රීඩා කරා ෆාස්ට් බෝලර්ස්ලා දෙන්නෙක්ට එහෙම තරඟ තුනක් එක දිගට මේ වගේ ෆාස්ට් ගේම් එක ක්‍රීඩා කරන්න පුළුවන් කියන්නේ ඇත්තරම මට එයාලගෙන් ඊට වැඩිය දෙයක් ඉල්ලන්න බෑ. ඉතින් මම හිතනවා ඉසුරුදාන ගොඩක් වෙලාවට තරඟාවලියෙන් එයාට ක්‍රීඩා කරන්න බැරි වෙයි ඉදිරියට. මොකද එයාගේ ඉන්ජරි එකත් එක්ක බලනවා නුවන් ප්‍රදීප්ගේ තත්ත්වය කොහොමද කියලා මම තාම දන්නේ නැහැ ඒක. ඉතින් ඒක තමයි කියන්න තියෙන. ඉතින් මම හිතනවා ඊළඟ වසරෙවත් මේ තරඟාවලිය තව ටිකක් කල් අරගෙන ක්‍රීඩා කරන්න පුළුවන් නම් තව ටික දවසක් අරගෙන ක්‍රීඩා කරන්න පුළුවන් නම් බැක් ටු බැක් ගේම්ස් තව අඩු වෙනවා නම් මම හිතන්නේ මේ තරඟාවලිය ඇත්තටම ගොඩක් සාර්ථක හොඳ තරඟාවලියක් වෙයි. මොකද එතකොට අපිට ප්ලේයර්ස්ලා තව රෙස් කරන ගමන් ෆාස්ට් බෝලර්ස්ලා අපි එයාලව මැනේජ් කරන ගමන් අපිට ගහන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඊළඟ වසරේ ඉඳන් ඒ දෙත් තරඟ සංවිධානය කරන අය කරයි කියලා.